පවතින අධික වැසි හමුවේ ගංගා තුනක ජල මට්ටම් අවදානම් මට්ටම දක්වා වර්ධනය වී ඇතැයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ SPC සුගීෂර මහතා සඳහන් කළේ නිල්වලා ගඟ අකුරස ප්‍රදේශයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. කුඩා ගඟ බුලත් සිංහල ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය දුනමාලේ ප්‍රදේශයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවද වරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. බස්නාහිර සහ සබර්ගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර සේයක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංහල් අකුණුමකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේට අද අලුයම සිට කඩින් කඩ තද වැසි හා තද සුළං පැවති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. හම්බන්තොට දෙහිවර වරායේ ප්‍රධාන පිවිසුම අසල සුළඟේ වේගය වැඩි වූ අතර ඊයේ රාත්‍රියේ සිට එක් දින යාත්‍රාවලින් දෙහිවරින් මුහුදු ගියේ නැහැ. මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන කරනාවක් ජලයෙන් යටවුණා. වල්ගම උපතිස්ස මාවත මාර්ගය, වැලිගම සුල්තානාකුට මාර්ගය, අකුර සහ වැල්ලතොට ප්‍රදේශ ජලයෙන් යටවුණා.